මෙම වසරේ පැවති ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් අවස්ථාව හිමි වුණේ වනිදු හසරංගට සහ දුෂ්මන්ත චමීරට පමණයි. ඔවුන් දෙදෙනාව විරාට් කෝලි නායකත්වයේ දරන රොයල් චැලෙන්ජර්ස් බෙන්ගලුරු කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා. කෙසේ වෙතත් IPL තරගාවලියේදී දුෂ්මන්ත චමීරහට එක් තරගයක් හෝ ලබා දීමට RCB කණ්ඩායම පියවර ගත්තේ නැහැ. වනිදු හසරංග හටද ක්‍රීඩා කිරීමට සිදු වුණේ තරඟ කිහිපයක් පමණයි. එවන් පසුබිමක 2022 වසරේදී පැවැත්වීමට නියමිත IPL තරගාවලිය සඳහා කණ්ඩායම් විසින් රඳවා ගන්නා ක්‍රීඩකීන් පසුගියදා ප්‍රකාශ කර තිබුණා. එහිදී රොයල් චැලෙන්ජර්ස් බෙන්ගලුරු කණ්ඩායම විරාට් කෝලි, ග්ලෙන් මැක්ස්වෙල් සහ මොහොමඩ් සිරාජ් රඳවා ගනිමින් වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර RCB කණ්ඩායමෙන් නිදහස් කෙරුණා. කෙසේ නමුත් ලබන වසරේදී පැවැත්වෙන ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා නැවත වරක් දුෂ්මන්ත චමීරව එක් කර ගැනීම සම්බන්ධයෙන් රොයල් චැලෙන්ජර්ස් බෙන්ගලුරු කණ්ඩායම මේ වන විට ඉඟිපල කර තිබෙනවා. ඒ ඔවුන්ගේ නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් එහිදී දුෂ්මන්ත චමීර කිසිදු තරගයක් ක්‍රීඩා නොකළත් පුහුණු සැසිවලදී දක්වූ දායකත්වයේ සම්බන්ධයෙන් ඔවුන් දුෂ්මන්ත චමීරව ඇගීමට ලක් කර තිබුණා. ඊට අමතරව ඔවුන් දුෂ්මන්ත චමීරව නැවත RCB වර්ණයන්ගෙන් දෙක බලා ගැනීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කර තිබෙනවා. ගිය වසරේ කණ්ඩායමට තෝරා ගැනුණු මේ වන විට ලෝකයේ 20x20 අංකකයේ පන්දු යවන්නා වන වනිදු හසරංග පිළිබඳව ට්විටර් පණිවිඩයේ කිසිවක් සඳහන් වන නැහැ. බෙන්ගලුරු කණ්ඩායම හෝ වෙනත් IPL කණ්ඩායමක් මෙවර වෙන්දේසියේදී වනිදු හසරංග ඉතා ඉහළ මිලකට මිලදී ගනු ඇති බවයි බඩියා ක්‍රිකට් අපේ විශ්වාසය. බෙන්ගලුරු කණ්ඩායම හැරුණු විට 2022 වසරේ IPL තරගාවලියේ වනිදු හසරංගගේ මීළඟ කණ්ඩායම කුමක් වේවිද? ඔබේ අදහස අපට කමෙන්ට් කරන්න. උණුසුම් ක්‍රිකට් තොරතුරු එස්එන්ෙන් දැනගන්න බඩියා ක්‍රිකට් අපිව subscribe කරලා බෙල් සලකුණ ක්ලික් කරලා තියාගන්න. අලුත්ම ක්‍රිකට් තොරතුරු එක්ක ඉක්මනින් හමුවෙමු.